මම 2002 ඉඳලා වනිතා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා බල මණ්ඩලයට පත් වෙලා භණ්ඩාගාරික ධුරේ වශයෙන් මේ දක්වාම සේවය කළා තියෙනවා. ඒතොර අපේ පත්විච්ච මහජන නියෝජිතයන්ගෙන් ලබා ගන්නා ප්‍රතිපාදන වලින් කාන්තා සමිති 10කට පුටු ලබා දීලා තියෙනවා. කාන්තාවෝ 100කට ශ්‍රමදානයක් කරලා වියලි සලාක මලු 100ක් ලැබලා දීලා තියෙනවා. එතකොට මම මෞසගොල්ල පුස්තකාල පාඨක සමාජයේ සභාපති වශයෙන් ඉන්නවා. ඒ පුස්තකාලට රුපියල් 75000ක පොත් ලබා දීලා තිනවා. ඒ පොත් ලබා දීලා තියෙන්නේ ගොඩාක් අධ්‍යාපන මට්ටමට. අධ්‍යාපන මට්ටම කියන්නේ උසස් පෙළ විද්‍යාංශය, වාණිජංශය, කලාංශය ඒ වශයෙන් පොත් ලබා දීලා 75000ක මුදලක් වෙන් කරලා පසුගිය වර්ෂයට ඒ ලබාගත් පොත්වලින් දැනුම ලැබලා දිස්ත්‍රික් රැංක් 1, දිස්ත්‍රික් රැංක් 8, දිස්ත්‍රික් රැංක් 12, ඒ වගේ කලාංශයෙන් දිස්ත්‍රික් රැංක් 12 අද නීති විද්‍යාලයේ හදාරන ළමයි. ඉතින් පාඨකයන්ගේ අදහස් විමසන්න පොතක් දාලා තිනවා. මං හිතනවා ඒ පාඨකයන්ගේ ලියලා තින ඒ අදහස් දැක්කම මම අද සතුටු වෙනවා. ප්‍රථමයෙන්ම ප්‍රාදේශ සභා නිරීක්ෂණයට ගියා. ඒ ගිය අවස්ථාවේ UNP කියන මතේ මහජන නියෝජිතයන්ගේ තිබිලා මාව ඒ අවස්ථාවෙන් අයින් කරා. ගැලරියෙන් අයින් කරලා පස්සේ අපි කාන්ත සංවර්ධන කේන්ද්‍රයේ සභාපතිතුමිය මැදිහත් වෙලා කොමසාත්ස්කි මාස්කේ නැවතත් ඊළඟ මාසේ ඒ සභාවට මාව රැගෙන ගියා. එතනින් පස්සේ ඒ සභාවේ මහජන නියෝජිතව අර මා දැක්ක පාඨපක්ෂ අතහැරලා පසුව පිළිගත්තා. මං හිතනවා ඊට පස්සේ දැන් අපි අන්තර්ගම්මාන වැඩසටහන කියන ප්‍රාදේශ සභාවට වර්ල්ඩ් බැංකෙන් ලැබිච්ච මුදලක් අනුව ලක්ෂ 54ක මාර්ගයක් අපේ ගමට ලැබලා දෙන වසන් 8ක අන්තර්ගම්මාන වැඩසටහනේ ලක්ෂ අවසන් 8ක් නියෝජනය වෙන මාර්ගයක් දැනට ඉදි කරගෙන යනවා. ඒකේ වසන් 8ක ප්‍රතිලාභින්ට පහසුව සැලසෙනවා. එතකොට ප්‍රාදේශ සභා කමිටුවේ ආයතන ශක්තිමත් කිරීමේ කියන කමිටුව තුල මා ලේකම් ධූරයක් දැනට දරනවා. කාන්තාවන්ට සංවේදීව එක ප්‍රාදේශ සභාවකවත් අයවැයක් මා දුටුවේ නැත. මා අවුරුදු 3 දැනට නිරීක්ෂණය වෙනවා. ඒ නමුත් මම දැක්ක එක ප්‍රාදේශ සභාවක් තියෙන ඌපනගම. ඒකේ කාන්තාව සභාපතිනියක් විපක්ෂ නායිකාවක් තව මන්ත්‍රීවරියක් ඉන්නවා. ඒ තුල යම් වැඩ කොටසක් වෙනවා කාන්තාවන් සංවේදීව. නමුත් අනිත් එක ප්‍රාදේශ සභාවකම දිස්ත්‍රික්කේ 17ෙම කාන්තාවන් සංවේදීව වැඩක් බේරෙන තුරු සිද්ධ වෙලා නැහැ. මම පසුගිය වසරේ දිවාසොරකම් මධ්‍යස්ථානයේ පස්සර ප්‍රාදේශ සභාවෙන් ඉල්ලීම් කළා තිනවා. මේ වෙනතුක් ඒකට සවන් දුන්නා මිසක් යෝජනාව බාරගත්ත මිසක් ක්‍රියාත්මක කරලා නැහැ.